ධනවතාට මේ ලෝකේ සියල්ල තිබුණ බවද ලාසරස්ට කෙසේවත් නොතිබුණ බවද සිහිපත් කරන්න. මගේ අම්මතාට දුවේ පුතේ අද දේවචන තුල ස්වාමීන් වහන්සේ ඔබට මට ධනවතා සහ ලාසරස් පිළිබඳ උපමාව ගෙනහැර දක්වනවා. ලාසරස් කියන යාචකයාට මේ ලෝකෙදී කිසිම සැප සම්පතක් තිබුණේ නැහැ. ඔහු බල්ලන්ට කන්න දාන මේ කෑමක් මේසින් ඉතිරි වෙන කෑම තමයි කෑවේ. ඒ වගේම ඔහුගේ තුවාල පවා බල්ලෝ විල ලේව කෑවා. පුදුමාකාර අසරණ ජීවිතයක්. හැබැයි ධනවතාට කිසිම විපතක් තිබුණේ නැහැ. ඔහු පුදුමාකාර සැප විහරණේ ජීවත් වුණා. හැබැයි දේව රාජ්‍යයේ උරුමය ලැබුණේ අර මේ ලෝකෙදි දුක් විඳපු යාචකයෙක් වුණු ලාසරස්ට මිසක් මේ ලෝකේ හැම සැප සම්පතක්ම තිබුණු ධනවතාට නෙමෙයි. එනිසා ස්වාමීන් වහන්සේ ඔබට මට මතක් කරනවා, අපි මේ ලෝකේ ගත කරන සැප සම්පත් අනුව තීරණය කරන්න බෑ අපේ ස්වර්ගීය ජීවිතේ. ලාසරස් කියන යාචකයාට කිසිවක් නොතිබුණාට ඔහු ගත කළේ යහපත් ජීවිතයක්. කාටවත් හිරිහැරයක් නොවන, කිසිම වංචාවකින් කිසිම වැරදි ක්‍රමයකින් ඔහු කිසිවක් උපය ගන්න උත්සාහ කළේ නැහැ. ඒ නිසා තමයි ඔහු මරණකම්ම යාචකෙක් විදිහට ජීවත් වුනේ. හැබැයි ඔහු යාචකෙන් නිසා ඔහු කිසි වැරද්දක් නොකරපු නිසා ඔහුට ස්වාමීන් වහන්සේගේ දේවරාජ්‍යයේ තිරණය ලැබුණා. හැබැයි අනිත් පැත්තෙන් මේ ධනවතා ඔහු ලාසරස්ට කිසිම වැරදක් කළේ නැහැ. හැබැයි ඔහු තමන්ට කරන්න පුළුවන් දේත් ධනවතෙක් විදිහට මේ යාචකයා වෙනුවෙන් කළේ නැහැ. එනිසාම කැමැත්තක් දුවේ පුතේ, ඔබගේ මගේ මේ ලෝකේ ජීවන තත්ත්වයේ ඉතා ඉහළ එකක් වෙන්න පුළුවන්, ඉතාම දුගී එකක් වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න, අපි මේ ලෝකේ අපි ගත කරන ජීවිතය අනුව ඒ ජීවිත රටාවට ගැළපෙන උපරිම යහපත් සේවය අපි ජනතාව වෙනුවෙන් කරන්න ඕන. ඔබ හොඳින් මුදල් තිබෙන කෙනෙක් නම්, ඔබට ඇති හැකියාවන් ගොඩක් තියෙනවා නම්, පුළුවන් තරම් අනිත් අයට දව උපකාර කරන්න. හැබැයි මුදල් උපයද්දී ඔබ යහපත් ක්‍රමයෙන් මුදල් උපයන්න. අනිත් අයට ඒ ඔබ දුක් මහන්සියෙන් උපයන මුදලෙන් තවත් කෙනෙක්ගේ දුකට වේදනාවට කඳුලට සංවේදී වෙලා ඔවුන්ට යහපතක් කරන්න. ඒ වගේම ඔබ ලොකු ආර්ථිකයක් හිමි නැති කෙනෙක්, ඔබ දිලිඳු කෙනෙක් නම් හොඳින් මතක තියාගන්න, ඔබ වැරදි ක්‍රමයකින් මුදල් හිව්වොත්, ඔබ වංචාවෙන් දෝෂණයෙන් හොරකමින් මැරකමින් මුදල් උපය ගන්න ඔබේ ආර්ථිකය දිනු කරගන්න උත්සාහ කරොත් ඒකේ විපාකයක් ඔබට ලැබෙනවා. එනිසා ඔබ දිලිඳෙද්ද ධනවතෙද්ද කියන දේ නෙමෙයි ගැටලුව. ඔබ කොයි වගේ ආකල්පයකින්ද ජීවත් වෙන්නේ කියන කාරණා මත තමයි ඔබේ ස්වර්ගීය ජීවිතය ඔබට උරුම වෙන්නේ. ඔබට ජයසුවිතයි.